අපිට දැනුම් දෙන අපිම හදමු රට මගින් පටන් ගමු. අද දවසේදී මේ විශේෂ මාධ්‍ය හමු පැවැත්වීම සිද්ධ කරන්නේ වර්තමාන ජනාධිපතිවරයා නැවත වතාවක් පාර්ලිමේන්තුව වාර අවසන් කළ පහුගිය 26 වෙනිදා අද යලි වතාවක් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීම සඳහා කටයුතු සිද්ධ වෙන වෙලාවේ තමයි මේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව සිද්ධ වෙන්නේ. මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉතාම පැහැදිලිව කිව යුතු වෙනවා මේ අනර්ථකාරී ක්‍රියාව ඇත්තටම රටේ විශාල වැයබරක තවත් කොටසක් විදිහට තමයි අපි දකින්නේ. අද පාර්ලිමේන්තු සංකීර්ණයත් ඒ අවටත් බැලුවොත් වාහන සිය ගාණක් ඇවිල්ලා නතර කරලා තිබෙනවා. විවිධ රාජ්‍ය ආයතනවල ඒ වගේම තානාපති කාර්යාලවල ඒ වගේම තමයි රජයේ වාහන විශාල ප්‍රමාණයක් අද පාර්ලිමේන්තුවේ වට කරලා නවත්තලා තිබෙනවා. මේ දැවැන්ත වාහන කන්දරාවකට ඉන්ධන ලබා ගැනීමට මේ සඳහා රජයේ විශාල මුදලක් වියදම් කරලා තියෙනවා. අපි දැක්කා මේ පහුගිය දවස් කීපය තුළ පැවතිච්ච උත්සවවලට ආණ්ඩුව මොන තරම් වියදමක් කරාද කියලා. එක පැත්තකින් නිදහස් උත්සවයක් පැවැත්වීමට රුපියල් ලක්ෂ 2000ක් වියදම් කරන ගමම්ම අර පැත්තෙන් ඔප්පු ප්‍රදානය කරනවා කියලා මැතිවරණ රැස්වීමක් පැවැත්වීමට දැවැන්ත මුදල් කන්දරාවක් උත්සවශ්‍රීයෙන් පවත්වමින් මේක ආලකමන්දාවක් කියලා හිතාගෙන තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ මහජනතාවට කියාපාන්නේ. ජනාධිපතිවරයා අද කියනවා තමන් තමන්ටම පහනක් වෙන්න ඕන කියලා. ඇත්තරම ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා වගේම තමන් තමන්ටම පහනක් කරගත්ත අමාත්‍ය මණ්ඩලයක් එක්ක තමයි කටයුතු කරන්නේ. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කේලේ රබුක්වැල්ල මැතිතුමා තමන් තමන්ටම පහනක් වෙමින් අර හිමුන ඉමුනොලොබිලින් කියන ඖෂධය ඉතාමත්ම සාවද්‍ය විදිහට ඉතාමත්ම වංචනික විදිහට සේලයින් මිශ්‍ර කරලා බැක්ටීරියා අඩංගු වන විදිහට මේ ඖෂධය තමන්ගේ ගජමිතුරන්ට නිෂ්පාදනය කරගන්න රුපියල් බිලියනයකට අධික මුදලක් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් වෙන් කරගෙන තමන්ට පහනක් වුණා තමන්ම තමන්ට පහනක් වුණා. මේ විදිහටම අපි දැක්කා පහුගිය කාලේ තමන්ටම තමන්ම පහනක් වෙච්චි ගුවන් සේවා අමාත්‍යවරු හිටියා. තායිසේ සමාගමට අල්ලස් පිළිබඳ යෝජනාවක් කරපු ගුවන් සේවා පිළිබඳ අමාත්‍යවරයා තමන්ටම තමන්ම පහනක් වෙච්ච කතාවක් තමයි අපිට දකින්න තිබුණේ. ඒ වගේම තමයි සෙසු අමාත්‍යවරු තමන්ගේ අමාත්‍යංශවල රාජ්‍ය අමාත්‍යවරු දැවැන්ත විදියට ඒ අමාත්‍යවරයාටම පහනක් වෙමින් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව ජනාධිපතිතුමා කියනවා වගේම සාවද්‍ය විදියට වැරදි විදියට චක්කලේක භාවිතා කරමින් ඉවගේම තමයි කැබිනට් මණ්ඩලෙ නොමග යවමින් මේ කරන ක්‍රියාකාරකම් හරහා රටේ විශාල ප්‍රමාණයක් අගතියටපත් වෙලා තියෙනවා. එතකොට හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අකම් පහළ වෙච්චි සානුකම්පිත තෙතබරිත හදවතක් තිබීම නිසා නෙවෙයි. පාර්ලිමේන්තු තුලත් ජිනීවා මානවිකම් කවුන්සිලයේ තුලත් විවිධ මහජන මතය ගෙනහර පාණ්ඩ පුළුවන් හැම අවස්ථාවකම අපි මේ මහජන මතය ගෙනාවා. CID එකට අපි ගියා අල්ලස් දූෂණ විමර්ශන කොමිසමට මේ පිළිබඳව පැමිණිලි කරා. මහජන මතයක් ගොඩනැගීම සඳහා දැවැන්ත උත්සාහයක් ගත්ත පාර්ලිමේන්තු විපක්ෂයේ ප්‍රබලතම කණ්ඩායම විදිහට මේ පාර්ලිමේන්තුවේ ඉන් පිටත මහජන මතයට ඉඩක් ඉල්ලලා කෑ ගහන වෙලාවේදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කියපු මතය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 113 දෙනෙක් අන්ධයන් ගොළුවන්සේ අනුමත කළා. ඔවුන් කියා හිටියා 113 දෙනෙක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ කේලි රඹුක්වැල්ල ඒ සිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඒ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඉතාම පාරිශුද්ධ අන්දමට ක්‍රියාත්මක වෙනවා. කිසිදු දෝෂාභියෝගයකට ලක් කරන්න තැනක් ඇත්තෙම නැහැ කියලා මේ 113 දෙනා සපද කරලා තිවුරලා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට පක්ෂව අර සෞඛ්‍ය අමාත්‍යංශයේ තෙදින විවාදයේදී ඔවුන් ඡන්දය ප්‍රකාශ කරා අමාත්‍යවරයාට පක්ෂව. ඊට පස්සේ මහජන මතය උහුලා ගන්න බැරි තැන වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමන් තමන්ටම පහනක් වෙන්න ඕන නිසා මේ පහන නිවා දැමීමට සෞඛ්‍ය ප්‍රතිපත්තිය බාධා වන නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කරලා ඔහුට ඉතාමත්ම තවත් හොඳ අමාත්‍යංශයක් ලබා දුන්නා. ගරන්න පුළුවන් පරිසර අමාත්‍යංශය. පරිසර අමාත්‍යංශය ඔහු කටයුතු කරද්දී අපි ප්‍රබල විදියට කිව්වා අමාත්‍යවරු මාරු කරපු පලියට හිංසනයට පත් වූ මිනිසුන් වෙන් වෙනුවෙන් සාධාරණ කිටුවෙන් නැහැ කියලා. වැලිමඩදී නුවරඑළියේදී ෆෙඩ්‍රිසිලොන් සාවද්‍ය වංචනික ද්‍රාවණයක් එහෙම නැතිනම් එන්නතක් අයිඩ්‍රොප් එකක් අර අක්ෂිකාජ පිළිබඳව ලබා දීලා 70කට ආසන්න ප්‍රමාණයක් අද දෙනෙත් අහිමි වෙච්ච තත්ත්වයකට පත් වෙලා තිනවා.
මේ දෙනෙත් අහිමි වෙච්චි මේ අහිංසක මිනිසුන්ගේ හෙට දවසේ ජීවිතේට අමාත්‍යංශ බාරු කරා කියලා පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඇස් දෙකෙන් කරන කාර්ය බහරය නොදන්නා අන්ධයෝ මේ 113 දෙනා අර ඇස් දෙක අහිමි වෙච්චි අහිංසක මිනිසුන් වෙනුවෙන් සාධාරණීයු කරන්න කටයුතු කරන්නේ නැහැ. ඔවුන්ගේ දෙනෙත් පෑදීම වෙනුවෙන් අපි ගන්නවා තවත් උත්සාහයක් පාර්ලිමේන්තුව තුලදී. මේ ආණ්ඩුවට එරෙහිව හිටපු අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් අපි ගෙනෙන්න කටයුතු කාරණා අත්සන් ලබා ගන්න අතරවාරයේ තමයි ජනාධිපතිවරයාගේ බලකිරීම මත මේ හිටපු පරිසර අමාත්‍යවරයා පරිසර අමාත්‍යංශයෙන් ඉවත් වෙන්නේ. එහෙම නැත්නම් මේවා ඉබේ වෙච්ච දේවල් නෙවෙයි. ආණ්ඩුව තේරුම් ගත්ත ඊළඟ විශ්වාස භංගයට මුහුණ දෙන්න බෑ. මන්ත්‍රවරු කියන්න පටන් ගත්තා යලි වතාවක් ගමට යන්න ඕනේ. ඒ නිසා මේ විශ්වාස භංගයේදී අපි පරාජයටපත් වෙයි. මේ පරාජයේ විලිවහ ගන්න තමයි සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කරලා පරිසර අමාත්‍යංශේ බාර දීලා ඒකෙමුත් ඉවත් වෙන්න කියලා. දැන් මේ ඉවත් කිරීම සිද්ධ වෙන්නේ තමන් තමන්ටම පහනක් කරගන්න ඕන නිසා. ඒ නිසා මේ පහණේ ආලෝකයේ ඇමති මණ්ඩලයට විතරයි ලැබෙන්නේ. මේ පහණේ ආලෝකයේ ලැබෙන්නේ රාජ්‍ය ඇමති මණ්ඩලයට පමණයි ලැබෙන්නේ. මේ පහණේ ආලෝකයේ ලැබෙන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණයි. අපි දන්නවා මේ වෙනකොට බාර් ලයිසන් ඇප්ලිකේෂන් මෙයාට ලබා දීලා තිබෙනවා. අපි දන්නවා මේ වෙනකොට මේ මන්ත්‍රීවරුන්ට වරදාන වරප්‍රසාද මිල මුදල් අත යටින් යහමින් ලබා දීලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සියලු දෙනාටම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අත්‍යන්තයෙන්ම තමන් තමන්ටම පහනක් වීම සඳහා වන ආලෝකයේ සපයමින් පවතිනවා. හැබැයි අපේ රටේ මහ ජනතාවට අක්ෂි කාච ඉල්ලගෙන යනකොට දෙන්නේ මොනවද? ඇස් අන්ධ වෙන වංචනික ද්‍රාවණයක් ලබා දීලා අර එන්නත් කරලා ස්නායු මරලා අන්ධයෝ බවට පත් කරලා තිබෙනවා. දැස් පෙනෙන මිනිස්සු අන්ධයෝ බවට පත් කරලා තිබෙනවා. ෆෙඩ්රිසිලෝන් ඖෂධය වංචනික දූෂිත විදියට බාල ඖෂධය කියලා කෑ මොර දෙනකොට ආණ්ඩු පක්ෂය මොකද කිව්වේ? එහෙම වැරදි බාල ඖෂධයක් ඇත්තේ නැහැ කියලා. එස්ටි ජයරත්නලා ඒ වගේම තමයි අසේල වෛද්‍ය අසේලලා ඒ වගේම තමයි සමන් රත්නායකලා මේ සෞඛ්‍ය අමාත්‍ය කේහල් රැඹුක්වල්ලත් එක්ක වෛද්‍ය විජිත මේ සියලු දෙනා එක්ව සමූල ඝාතනයකට කටයුතු කරපු ඒ දැවැන්ත අපරාධය අපි මාධ්‍ය හමුවේ ලිදරව් කරා. මාධ්‍ය මිත්‍රෝ මේක අත්වස්සේම රටට ගෙනාවා. රටේ විශාල පණිවිඩයක් සහ කතාබහක් ඇති වුණා. අද දැවැන්ත සාකච්ඡාවක් වෙලා තිබෙනවා. හියුමන් ඉමුනොග්ලොබුලින් කියන ඖෂධය ඉතාමත්ම බරපතල විදියට වැරදි සහගත විදියට බැක්ටීරියා අඩංගු වන විදියට එහෙම නැත්නම් විෂ ද්‍රව්‍ය අඩංගු වන විදියට බාල විදියට සේලයින් දාලා වතුර දාලා මේක හියුමන් ඉමුනොග්ලොබුලින් කියලා ඖෂධයක් විදියට හඳුන්වන්න බැරි ඖෂධයක් විෂ ද්‍රව්‍යයක් මේ මහජනතාවට එන්නත් කරලා තියෙනවා. දැන් 2000කට අධික ප්‍රමාණයක් මේ 2000 පිළිබඳව අපිට සංගණනයක් ඇත්තේ නැහැ. මේ 2000 අද වෙනකොට ඒඩ්ස් ඇදිලාද, හෙපටයිටිස් ඇදිලාද, මේ අය මරණයට ආසන්න වන රෝගී තත්ත්වයට භාජන වෙලාද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා තොරතුරු ලබාගෙන උඩ අවස්ථාවන් අපිට අහුරලා තිබෙනවා. අපි කියනවා හියුමන් ඉමුනොග්ලොබුලින් ඖෂධය පිළිබඳව මේක ශරීරයට අහිතකර මාරාන්තික මේ විෂ ද්‍රව්‍යයක් කියලා අපි කෑ ගහද්දී කාලකන්ණි දේශපාලනයක් කරන්න එපා කියපු හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අපට පාර දෙන්න ඕන කියලා ප්‍රකාශ කරපු ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා අද දිට්ඨ ධම්ම වේදිනේ කර්මයට ලක් වෙලා තිනවා. අපි කිසිසේත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. යම් විදිහකින් ඔහුට අවශ්‍යතාවයක් තිබෙනවා නම් අර ඔහුගෙන ආපු විස එන්නත් කරලා ඔහුට හානියක් කරන්න කියන එක නෙවෙයි අපි කියන්නේ. අපි කියන්නේ වෛරෙන් වෛරය සංසිඳෙන්නේ නැති බව අපි දන්නවා. විපක්ෂයේ අපි ඒකාබද්ධ ප්‍රබලතම කණ්ඩායම විදිහට අපි කියනවා. මේ හිංසනයට පත් වෙච්චි අනර්ථයට ලක් වෙච්චි හියුමන් ඉමුනොග්ලොබුලින් වලින් අනර්ථයට පත් වෙච්චි ෆෙඩ්රිසිලොන් වලින් ඇස් අන්ධ වෙච්චි ඒ වගේම තමයි බියුටි වැකේන් වලින් ඝාතනය වෙච්චි මේ ඖෂධ මාෆියාවෙන් මේ රටේ මහජනයා 26 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඝාතනය වෙලා තිබෙනවා. 70කට අධික ප්‍රමාණයක් ඇස් අන්ධභාවයට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා සෞඛ්‍යයෙන් මිනිසුන්ගේ සෞඛ්‍ය විනාශ කරපු රටේ ආර්ථික සෞඛ්‍ය කඩා බිඳ දාපු ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් හිඟාගෙන ආපු ඩොලර් බිලියන ගණන් රුපියල් බිලියන ගණන් පිල්ලි පන්නපු පහුගිය කාලේ සෞඛ්‍ය අමාත්‍යංශයේ භාර වේටපු අමාත්‍යවරයා කේලි රැමුක්වැල්ල විතරක් නෙමෙයි මේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු ගණනාවක් දූෂිත අන්දමට මුදල් වියදම් කරනවා වගේ වගක් නැහැ. මේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න අද ආපහු සැරයක් පාර්ලිමේන්තුවේ සභාව සාන කරලා ආරම්භ කරන්න යනවා. මේ වගේ උත්සව වලට
ආණ්ඩුවේ මුදල් බිලියන ගණන් වියදම් කරන වෙලාවේ රටේ මහජනයා සාධාරණ මුදලක් ඉල්ලනවා ජීවත් වෙන්න පුළුවන් වැටුපක් ඉල්ලනවා ජීවත් වෙන්න පුළුවන් වැටුපක් ඉල්ලන ගමන්ම ඒ මිනිස්සු ඉල්ලනවා මේක දරා ගන්න බෑ වැට්බද්ද 118යි සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ලක්ෂ ගණන් කඩාගෙන වැටලා තිබෙනවා සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් ගමක් ඇත්තේ නෑ මේ විදුලි බිල දරාගෙන ඒ නිසා විදුලි බිල අහසට ගිහිල්ලා අද පෙට්‍රල් ඩීසල් වල මිල ගණන් දරා ගන්නට පුළුවන් ගමක් ඇත්තේ නෑ මේ බඳු තත්ත්වයක් තුල ජනාධිපතිවරයා කියනවා තමන් තමන්ටම පහනක් වෙන්න ඕන කියලා කතාවක් ජනාධිපතිතුමා බුදුදහමෙන් පටන්ගෙන ආලවකෙක් වගේ මේ රටේ මහ ජනතාවට විනාශය අත්පත් කරලා දෙන යෝජනා නියමින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා සාහසික විදියට ප්‍රකාශ කරනවා ඒස අපි ඒකට විරෝධය පළ කරනවා ජනාධිපතිතුමා කියන විදිහට 50%ට තිබ්බ උද්දමනය අද වෙනකොට 106%ට බැහැලා ජනාධිපතිතුමා කියන විදිහට 54%කට තිබ්බ ආහාර උද්දමනය 103%කට බැහැලා එයා කියන විදිහට රුපියල් 362කට තිබ්බ ඩොලරය අද 314ට අඩු වෙලා රටේ ආර්ථික සෞඛ්‍යය ඉතාම ප්‍රශංසනීය විදිහට දියුණු වෙලා තියෙනවා කියලා ජනාධිපතිවරයා කියනවා. අපි කියනවා සුදුළුණු පොඩි කරන්න එපා ජනාධිපතිතුමනි. කොණ්ඩෙ බදපු චීන්නු කියලා හිතන්න එපා මේ රටේ සාමාන්‍ය අහිංසක මහජනයා. අද අපේ රටේ සාමාන්‍ය අහිංසක මහජනයාට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ ඇත්තේ නැහැ. ඔබ ඉදිරි අවුරුදු 5ට ඩොලර් බිලියන 20ක ණය ගන්නවා. ඔබ මේ වෙනකොට මේ ණය සැලසුම් කරලා තියෙන විදිහට ඔබගේ ණය බර ඔබ මේ රට වෙනුවෙන් කියලා ගන්න ණය බර මේ ෆෙඩ්‍රිසිලොන් වැරදි දූෂිත ඖෂධවලට හියුමන් ඉමුනොලොබින් කියන වංචනික ඖෂධවලට රජයේ අමතරොන්ට පීලි පන්නන්න ඔබ ඇමතිවරුන්ට හිතූ මනාපෙට මුදල් පීලි පන්නලා ආණ්ඩුවේ මුදල් සාහසික ලෙස පැහැර ගන්න වෙලාවේදී ඔබගේ ඡන්ද ව්‍යාපාරය තුල ඔප්පු 20 ලක්ෂයක් දීලා ඡන්ද 20 ලක්ෂයක් ලබා ගන්න තැත් කරනකොට ඔබ උත්සාහ කරන්නේ මොකක්ද කියලා මේ රටේ මහජනතාව නොදන්නවා කියලා හිතන්න එපා. අමතක කරන්න එපා. මෝටෝසයිකලේ මහින්ද මහත්තයා දෙනකොට ඒක අරන් ගිහලා දූෂිත කැබිනට් වල විරුද්ධව ඡන්දේ පාවිච්චි කරපු මිනිස්සු මේකේ ඉන්නේ. ඒ නිසා අමතක කරන්න එපා. මේ රටේ කෘෂිකර්මාන්තය හදනවයි කියලා කුණු පොහොරවලට පිළියන ගණන් වලින් සල්ලි දුන්න ඇමතිවරුන්ට විරුද්ධව නායකයෝ මුහුදට දාපු රටක ඔබ ජීවත් වෙන්නේ. ඒ නිසා ඔබ හිතනවා නම් මේ රටේ ප්‍රශ්න විසඳනවා කියලා පෙන්නන මායාව මේ රටේ මිනිස්සු ගිලගන්නේ කියලා ඔබ ගොඩක් කෙටි කාලයකින් අමාරු වැටෙනවා. ඒ නිසා අපි ඔබට කියනවා මේ රාජාසන කතා නිතර නිතර පැවැත්වීමේ රාජාසන කතා භීතිකාවෙන් පෙළෙන ජනාධිපතිතුම අදත් මුදල් ලක්ෂ ගණන් මිලියන ගණන් නාස්ති කරමින් උත්සව පවත්වමින් ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න හදනවා. යුක්තිය කියලා රටේ මිනිස්සු අයිත්තු සහගත විදියට ලිස්ට් හදාගෙන තමන්ගේ ප්‍රතිවාදීන් හිරේ විලංගුවේ දමමින් එක පැත්තකින් මිනිස්සුන්ට මර්ධනය ඉලක්ක කරන ගමන්ම මාධ්‍යවලට ඔන්ලයින් පනත් ගෙනල්ලා Google සමාගම Amazon සමාගම වෙනත් ලෝකයේ ප්‍රබලතම ව්‍යාපාරික සමාගම් මට්ටු කරන්න හදනවා. රටක් විදියට ඉස්සරහට ආර්ථික වශයෙන් ගමන් කරන්න බැරි වාතාවරණයක් තියෙනවා. ඒ නිසා තමන් තමන්ටම පහනක් වෙන්න උත්සාහ කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 113 දෙනාට අපි කියනවා තමන් තමන්ටම පහනක් වෙන්න බාර් ලයිසන් අරගෙන තමන් තමන්ටම පහනක් වෙන්න වරප්‍රසාද වරදාන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයන් ලබාගෙන තමන් තමන්ටම පහනක් වෙන්න උත්සාහ කරන කණ්ඩායම මේ පහනේ තෙල් ආලෝකේ තව දවස් කීපයයි තියෙන්නේ තව මාස 6ක් යනකොට මේ පහන නිමලා දමන්න මේ රටේ ජනතාව දැන් පෙළ ගැහිලා අවසానයි ඒ නිසා ඊළඟ මැතිවරණයේ මංකොල්ල කඳ හදන මේ කණ්ඩායමට අපි කියනවා ඔබ එකතන පරාජය ලක් වෙන හෙට දවස වැඩි ඇතක නැහැ දැන් මේ වර්ෂය මැතිවරණ වර්ෂයම ප්‍රකාශයටපත් වෙලා තියෙන්නේ එතකොට නිදහස ජනතා සමග තැන් කැඩිලා ගිය පැහැදිලිවම අපි කියන්න අවශ්‍යයි ඔබතුමාලට ශක්තිය තියෙනවා නම් මේක මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න මම විශ්වාස කරනවා මේ රටේ මාධ්‍යවරු මාධ්‍යවේදීන් විදියට ඔබතුමාලට අපි ගෞරවයේ ශීර්ෂාමා පුද කරනවා ඉතාම පැහැදිලිව නිදහස ජනතා සභාව සම්ප්‍රදායික දේශපාලන පක්ෂයක් නෙවෙයි ලියාපදිංචි ඒ නිසා නිදහස ජනතා සභාව කියන මන්ත්‍රී සංසදයේ කණ්ඩායම ස්වාධීනව හෘද සාක්ෂි දෙකඟව අදහස් ප්‍රකාශ කරන කණ්ඩායමක් අපි මේ ආණ්ඩුවට
බිත්තියට හේතු කරන්න තීන්දුවක් ගත්තේ හෘද සාක්ෂි 10 දෙනා වශයෙන් අපි 10 දෙනේ ආණ්ඩු දූෂිත විදිහට රටේ මහ ජනතාවගේ රටේ දීපල සම්පත් මංකොල්ල කමින් වැරදි අපි නොකියපු ජනතාව වරමට පයින් ගහලා එකරැයින් රටේ කුෂ්කර්මාන්තේ කාබනි ගොවිතැන බවට පත් කරනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉක්මන් වෙමින් ඒ තීන්දුව తీරන විසඳුම් ලබා ගන්න යොමු නොවනකොට බටහිර ජාතිය නැගිනිර ජාතිය පිළිබඳව නොකී කතා ක්‍රියාත්මක කරනකොට ඒව අදානිලාට විකුණන්න හදනකොට ගුරුවරුන්ට නොකී විදියට පිළිගන්න උත්සාහ කරනකොට එවැනි දූෂිත කණ්ඩායමකට එරෙහිව අපි පසුපෙළ කණ්ඩායමක් විදියට එරෙහි වුණා එතන තිබ්බේ මේ වංචනික දූෂිත විදියට ආණ්ඩුවක් මහ ජනතාවගෙන් පිළිගන්න එකට විරෝධය පළ කිරීමක් සඳහා අපි එළියට ආවා ඉන් නොනවති දල සලහපෙරුම් මැතිතුමා තවත් ඇතුළු කණ්ඩායමක් අප සමග එකතු වුණා එනිසා මෙහි තිබෙන්නේ දූෂිතයන් දෙරෙහි අරගලයක් ඒ අරගලයේදී අපි අතර විසංවාද තිබෙනවා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විධායක ජනාධිපති ධූරය පිළිබඳව ඒ සියල්ල එකඟතාවයකට අපු කණ්ඩායමක් නෙවෙයි විවිධ දේශපාලන මත පිළිබඳව අපිට ස්වාධීන මතවාද අදහස් තිබෙනවා එනිසා අපි හෘද සාක්ෂිද එකඟව අපි කටයුතු කරනවා හුදු දේශපාලන සම්ප්‍රදායක පක්ෂයක් විදිහට එකට හැමදාම ඉන්න ඕන කියන තැන යෝජනා කරන්න කිසිවෙකුට පුළුවන්කමක් නැහැ මොකද අපි ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නෙවෙයි ඒ නිසා දේශපාලන පක්ෂයක් රටේ මහජන මතය විකුණනකොට තවත් දේශපාලන පක්ෂයකට ඊට ඉරෙහි වෙච්චි ජනතා මත හිටගත් කණ්ඩායමක් තමයි නිදහස ජනතා සභාවේ ඉන්න මන්ත්‍රීවරු ඔවුන්ගේ ස්වාධීන මතවාද ක්‍රියාත්මක කරනවා ඒ නිසා අපි ඊළඟ මැතිවරණයකදී ඊළඟ ජනාධිපතිවරණයකදී අප ස්වාධීනව හෘද සාක්ෂිද එකඟව මහා ජනතාව මත හිට ගනිමින් දූෂණ නිරේහිව සටන් කරනවා එළමෙන ඊළඟ ඕනම මැතිවරණයකදී පුළුල්තම රටේ මහජන මතය නියෝජනය කරන කණ්ඩායමත් එක්ක අපි ඒ සටනට ශක්තියක් එකතු කරනවා